පස්වෙනි කොටස වනාන්තරය තුල ලබන ඉගෙනුම අරුණලු වැටීමට පළමුව සමූහ සජ්ජායනාව හා භාවනා කිරීම ඇතුළත් දෛනික ජීවිතය බොහෝ අරණ්‍යවල මෙන්ම බාපොන් අරණ්‍යයේද අලුයම තුනට පමණ ආරම්භ වේ භික්ෂූහු අලුයම කාලයේදී පාවහන් පවා නොමැතිව තම පිඬු සඳහා සැතපුම් දෙකේ සිට අට දක්වා සමීප ගම්මාන වෙත වඩිති. ආපසු පැමිණ තමන් ලබාගත් පිණ්ඩපාතය තම පාත්‍රවලට සමසේ බෙදාගත් පසු දිනකට එක් වේලක් පමණක් සීමාවන දානය වැළඳීම සෙත් පෙතීමේ සජ්ජායනාවකින් ආරම්භති. දානයෙන් පසු ශුද්ධ පවිත්‍ර කිරීම හමාර කර උදෑසන 9 හමාරේ සිට සවස 3 හමාර දක්වා වන තෙක් හුදකලා භාවනාව ඉගෙනීම හෝ වැඩක යෙදීම සඳහා ඔහු තම කුටිවලට පෙරලා වඩිති. නොයසේනම් ගොඩනැගිලි හා වැට කඩලු අලුත් වැඩියා කිරීම සිවුරු මසා ගැනීම හෝ අලුත් කුටි ඉදි කිරීම වැනි අරණ්‍යයට අයත් කාර්යයන්හි නිරත වෙති. ලිංවලින් වතුර ඇද පීප්ප පිරවීමටත් මැද බිඳුල අතු ගෑමට උදව් වීම පිණිසත් සියලුම භික්ෂූන් පස්වර 3ට කැඳවනු ලැබේ. භික්ෂූහු ඉන්පසු තම ජල ස්නානය හමාර කර භාවනා කිරීමට සන්ධ්‍යා සජ්ජායනාවට සහ වාරික ධර්ම සාකච්ඡාවට සහභාගී වීම සඳහා එක් රැස් වෙති. නැවත තම කුටි වෙත පෙරලා යෑමෙන් පසු නිසල්මනේ හිඳීම හා සක්මන් භාවනා කිරීම සඳහා ගෙවී යන සන්ධ්‍යා කාලය යොදා ගනිති. එමෙන්ම අඳුරට සූදානම් වන වනලැහැබෙන් නැගෙන ශබ්දවලට සවන් දීම සඳහා අවස්ථාවක් ලෙස මේ කාලය යොදා ගනිති. බාපොන් අරණ්‍ය පුහුණුවේ හරය වනුයේ හරි දැක්ම ඇති කර ගනිමින් සතිමත් බවින් යුතුව එය සියලු කාර්යයන්ට හා අවස්ථාවන්ට යොදා ගැනීමයි. කාර්ය බහුල ජීවිතයක් මැදියේ වුවද මේ ක්‍රමය නොවෙනස්ව මනවින් යොදාගත හැකිය. එබැවින් වනලැහැබක් තුලින් ලබා ගන්නා මේ පාඩම් අපට මෙන් බටහිර ජාතිකයන්ටද එකසේම වැදගත්ය. පිණ්ඩපාතයේ වැඩීමත් බිම පිරිසිදු කිරීමත් යන දෙකම මේ අරණ්‍යයේ භාවනාවේයි. හුස්ම ඉහළ පහළ ගැනීමේදීද හිස බෝ ගෑමේදීද සිහිය එක සමානවම පිහිටුවා ගැනීම මෙහිදී පුහුණු කෙරෙයි. අචාන්චාහිමි සමහර දිනවල අනෙක් භික්ෂූන් හා එක්ව කොළ අතුගාමින් හා ශුද්ධ පවිත්‍ර කරමින් අරණ්‍යයේ මේ ජීවිතයට සමීප වෙයි. උන්වහන්සේගේ දැනුම හා උපදෙස් පතා ගලා එන ආගන්තුක මිනිස් වැල පිළිගනිමින් අනිකුත් දිනවල උන්වහන්සේ විධිමත් වූ ඉගැන්වීමේ යෙදෙති. සමහර විට උන්වහන්සේගේ පෞද්ගලික පෙනී සිටීම තුරිනුත් චාම්බව සහ අරණ්‍යයේ ජීවන රටාවට ඍජුව සහභාගී වීම යන මේ වායිනුත් උන්වහන්සේ භික්ෂූන් හට ඉගැන්වීම කරන සේක. බොහෝ විට එය ඉටුවන්නේ හාස්‍ය දනවන වචන, ප්‍රායෝගික ධර්ම කරුණු හා දවස තුළ උද්ගත වූ ප්‍රශ්නවලට දෙන පිළිතුරුවලිනි. විටින් විට රැස්වන භික්ෂූන්ට හා ගිහියන්ට අචාන්චාහිමි විසින් අධ්‍යාත්මික ජීවිතයේ යම් අංශ සම්බන්ධව දීර්ඝ සන්ධ්‍යාදේශන පැවැත්වේ. අසන ලද ප්‍රශ්නයකට ප්‍රතිචාර වශයෙන් හෝ විශේෂ අමුත්තකු වෙනුවෙන් හෝ සිය කැමැත්තෙන් කරන ඉගැන්වීමක් වශයෙන් හෝ මේ දේශනය පැවැත්වීමට පිළිවන. ඒ කුමන අවස්ථාවක වුවත් අසුන්ගෙන මොහොතක් නිහඬවීමෙන් පසු උන්වහන්සේ තම දෑස් පියවා ගනිති. ඉන් පසු ධර්මයේ ගලායේම නිරුත්සාහයෙන්ම සිදුවෙයි. තමන් වහන්සේ සමග වනයේ දෛනික ජීවිතයට හවුල් වන්නවුන්ට උන්වහන්සේ විසින් විවිධාකාරයෙන් ආභාසය ලබා දෙනු ලැබේ. අප මේ මාර්ගය ඔස්සේ ගමන් කිරීමෙන්ම පමණක් න්‍යායන්ගෙන් තොර අවබෝධය ලැබීමත්
ධර්ම සංකල්ප නොමැති ප්‍රඥාව හා මෛත්‍රිය ගැවසීගත් ජීවිතයකට අපට යාගත හැකි බවත් උන්වහන්සේ විසින් පෙන්වා දෙනු ලබයි.